සුබ දවසක් කෝල හැමෝටම. ඔන්න මං අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. මං අද කතා කරන්න යන්නේ ගැබ් ගැනීම ප්‍රමාද වීමට, අවුරුද්දකට වඩා ප්‍රමාද වීමට බලපාන ප්‍රධානම හේතුව. ඉතින් මේ සඳහා පිළියම් මං කියනවා. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න, අපි දැන් යමු වීඩියෝ එකට. ගැබ් ගැනීම ප්‍රමාද වීමට බලපාන ප්‍රධානම හේතුවක් විදිහට පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩ්‍රෝම් හෙවත් PCOS කියලා හඳුන්වනවා. මෙය සාමාන්‍ය ඩිම්බ පිටවීම සාමාන්‍ය ලෙස සිදු නොවීම තමයි මෙය හඳුන්වන්නේ. මේ රෝගය, ඒ වගේම අක්‍රමවත් ඩිම්බ පිටවීම කියලත් මෙය හඳුන්වනවා. ඉතින් මේ සඳහා ප්‍රතිකාරකම තියෙනවා. ඉතින් ප්‍රධානම හේතුවක් තමයි මම දැන් කිව්වේ. ඉතින් මීට අමතරව ගැබ් ගැනීම ප්‍රමාද වීමට බලපානවා අධික තරබාරුකම, ගැබ් ගැනීමේ අවස්ථාව අඩු කරනවා, ඒ වගේම ඉතා අඩු ශරීර බර සහ අධික වෙහෙස වීම, වගේම අධික ව්‍යායාම, ඩිම්බ පිටවීම අක්‍රමවත් කිරීමට බලපානවා. මීට අමතරව අවහිර වූ පැලෝපියනාල, එන්ඩෝමෙට්‍රියෝසිස්, ඒ වගේම නොමේරු ආර්තවහරණය, ෆයිබ්‍රොයිඩ් ගෙඩි, තයිරොයිඩ් ගැටලු හා ටර්න සින්ඩ්‍රෝම් නම් තත්ත්වයන්ද ගැප් ගැනීම ප්‍රමාද වීමට බලපාන්න පුළුවන්. මේ ගැටලු වලට විවිධ ප්‍රතිකාර ක්‍රම ගණනාවක්ම තිබෙනවා. ඉතින් මේ පුද්ගලයාගේ යෝගී තත්ත්වය පරීක්ෂා කරලා බලලා වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර ක්‍රමය තීරණය කරනු ලබනවා. ඉතින් ඔබ ගැබ් ගැනීමට උත්සාහ කරලා මාස 12 සිට 18 අතර දක්වා කාලය තුළ ස්වභාවිකව ගැබ් ගැනීමේ අවස්ථාව 90%ක් පමණ තිබෙනවා. ඒ කියන්නේ 90%ක් පමණ පිරිසක් මේ කාලය තුළ අනිවාර්යයෙන්ම ගැබ් ගන්නවා. ඉතින් ඔබට මේ කාලය තුළ ස්වභාවිකවම උත්සාහ කිරීම ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඔබට මේ කාලය තුළ ගැබ් ගැනීම සිදු වුණේ නැත්නම් වෛද්‍යවරයෙක් ළඟට යන්න සුදුසු වෙනවා. ඉතින් අමතරව ඔබට වයස අවුරුදු 35ට හෝ ඊට වැඩි නම් මාස 6ක් පමණ උත්සාහ කරලා ස්වභාවිකව ගැබ් ගැනීම සිදු වුණේ නැත්නම් වෛද්‍යවරයෙක් හමු වෙන්න කළ යුතු වෙනවා. ඉතින් එහිදී ඔබේ ස්වභාවය පිළිබඳව පරීක්ෂා කිරීමට වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබනවා. මෙහිදී පරීක්ෂා කරලා ඔබගේ රෝගී තත්ත්වය හඳුනා ගන්නවා. ඉතින් ඉද සඳහන් කර රෝගී තත්ත්වලින් එකක් ඔබට තියෙන්නට පුළුවන්. ඉතින් ඔබේ රෝගී තත්ත්වය අනුව වෛද්‍යවරයා ප්‍රතිකාර ක්‍රම ආරම්භ කරනවා. ඉතින් මම දැන් ඔයාලට කියන්නේ ඉක්මනින්ම ගර්භණී වෙන්න පුළුවන් ටිප් එකක් ගැන. ඉතින් අපි බලමු මොකද්ද කියලා. ඉක්මනින්ම ගැබ් ගැනීමට නම් ඔබ දිනපතාම ලිංගිකව එක් විය යුතු වෙනවා. ඉතින් ඩිම්බ පිටවන කාලයේ ආසන්නයේ සරු කාලයේ හඳුනාගෙන එම කාලය තුළ දිනපතාම එකතු වීම කළ යුතු වෙනවා. ඉතින් ඒ පිළිබඳව වීඩියෝ එකක් කරලා තියෙනවා සරු කාලයේ හඳුනා ගන්න විදිය, ඒක අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් සෑම දිනකම එක් වීමට බැරි නම් සතියකට දෙතුන් වරක් අනිවාර්යයෙන්ම ලිංගිකව එක් වීම ඔබේ ඔසප්පීම අවසන් වූ දිනේ සිට කිරීම සුදුසු වෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකට වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ලයික් කරන්න, අදහස් පහලින් කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, අනිත් වීඩියෝත් බලන්න, දිගටම මගේ චැනල් එකත් එක්ක ඉන්න. ඉතින් ඔයාල හැමෝටම යහපතක්ම වේවා.